වටහිර යුරේ ඊශ්‍රායල් හමුදා වැටලීම අකණ්ඩව සිදු කරමින් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා මගින් හෙළි කර තිබෙනවා. මෙහිදී ජෙනින් නගරයේ ඊශ්‍රායල් හමුදා විසින් වැටලීම සමග නගරවාසීන්ට ජලය, ආහාර, විදුලිය සහ අන්තර්ජාල පහසුකම්ද අහිමිව පවතින බවයි අනාවරණ කළේ. දින හතරක් පුරා වටහිර යුරේ සිදු කරන වැටලීම් සමග පොත්ගල මරණ 20ක්ද වාර්තා වී ඇතැයි පලස්තීනයේ වෆා පුවත් සේවය සඳහන් කළා. මෙහිදී ජෙනින් නගරය වෙත සැලකිය යුතු හානි සිදුව ඇති බවයි දැනුම් දී තිබුණේ. වටහිර යුරේ හෙබ්‍රොන් නගරයේද ඊශ්‍රායල් හමුදා වටලා සිටින බැවින් සිවිල් වැසියන් නිවාසවලින් බැහැර වීමෙන් වළකින බව හෙළි කර තිබෙනවා. මේ සමග පලස්තීන ජිහාඩ් කණ්ඩායම් සහ ඊශ්‍රායල් හමුදා අතර ස්ථාන කිහිපයකදී ගැටුම් හටගෙන පැවති බවයි අනාවරණ කළේ. වදාදා රාත්‍රියේ සිට ජෙනින්, නබ්ලස්, ටෝබාස් සහ තොල්කරිම් නගර ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල් හමුදා වැටලීම් ආරම්භ තිබුණා. මෙය මෑත කාලීනව වටහිර යුරේ සිදු කරනු ලබන දැවැන්තම ඊශ්‍රායල් හමුදා වැටලීම ලෙසයි නම් කර ඇත්තේ. මේ අතර දේශ සීමා විරහිත වෛද්‍යවරුන්ගේ සංවිධානය ප්‍රකාශ කළේ මෙහිදී වටහිර යුරේ සිදු කරන ඊශ්‍රායල් වැටලීම් සමග ජෙනින් නගරය වෙත සැලකිය යුතු හානි වාර්තා වන බව, මේ සමග නගරය වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ සැපයීම සඳහා දැඩි මට්ටමේ බාධා මතුව ඇතැයිද පවසා තිබුණා. රමල්ලා නගරය ආශ්‍රිතවද මෙවන් තත්ත්වයක් වාර්තා වන බවයි නිවේදනය කළේ. හමාස් සංවිධානයේ අල් කසාම් බලකණය ප්‍රකාශ කළේ වටහිර යුරේ ජෙනින් සහ හෙබ්‍රොන් නගර තුලදී ඊශ්‍රායල් හමුදා සමග ගැටුම් වාර්තා වූ බවයි. මෙහිදී ඊශ්‍රායල් හමුදා සහ බොල්ඩෝසර රථ ඉලක්ක කර ගනිමින් සාර්ථක ප්‍රහාර සිදු කරන ලද බවයි දැනුම් දී තිබුණේ. ඊශ්‍රායල් හමුදා නිකුත් කළ නිවේදනයක් මගින් ප්‍රකාශ කළේ ත්‍රස්ත ප්‍රහාර අවදානමක් වැළැක්වීම සඳහා මෙම වැටලීම් අකණ්ඩව සිදු කරමින් සිටින බවයි. දිනය තුළ අත්‍යවශ්‍ය සැකකරුවන් 22 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර දින හතරක් තුළදී ජිහාඩ් සාමාජිකයන් 70 දෙනෙකු සිය භාරයට ගෙන ඇතැයිද පවසා තිබුණා. බෝම්බ වැටවූ මෝටර් රථ භාවිත කරමින් ප්‍රහාර සිදු කිරීම සඳහා ජිහාඩ් සාමාජිකයන් හෙබ්‍රොන් හිදී දැරූ වෑයම් දෙකක් සාර්ථකව ව්‍යර්ථ කර දමන ලද බවයි ප්‍රකාශ කළේ. මෙහිදී ජිහාඩ් සාමාජිකයන් 2 දෙනෙකු ඝාතනයට ලක් කළ අතර ඔවුන් සිවිල් වැසියන් බවට පළ කරන වාර්තා අසත්‍ය බව දැනුම් දී තිබුණා. ඊශ්‍රායල් ආරක්ෂක අමාත්‍ය ජෝ ගැලන්ට් ප්‍රකාශ කළේ වටහිර යුර තුළ සිදු කරන ඊශ්‍රායල් හමුදා වැටලීම අත්‍යවශ්‍ය පියවරක් බවයි. මෙය ඊශ්‍රායල් වැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොදි තොරතුරු මත අනුගමනය කර ඇති පියවරක් ලෙස නම් කර තිබුණා. මේ අතර ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් වාර්තාවක් මගින් ප්‍රකාශ කළේ ගාසා තීරයේ ප්‍රාණඅපකරුවන් සම්බන්ධ සාකච්ඡා පිළිබඳ අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු දැඩි ස්ථාවරයක පසු වෙන බවයි. මෙම සාකච්ඡාවල ප්‍රතිඵලය කවරක් වුවද ගාසා තීරයේ ෆිලඩෙල්ෆි කොරඩෝවෙන් හමුදා ඉවත් කර ගැනීම සඳහා ඊශ්‍රායල් රජයේ සූදානමක් නොපවතින බවයි දැනුම් දී තිබුණේ. මෙහිදී එම කලාපයෙන් හමුදා ඉවත් කර ගත හොත් නැවතත් ආයුධ ලබා ගනිමින් හමාස් සංවිධානය ශක්තිමත් වනු ඇතැයි මෙහිදී හෙළි කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් ප්‍රාණඅපකරුවන්ගේ ඥාතීන් විසින් බරපතල මට්ටමේ විරෝධයක් මතු කරමින් පවතින බවයි අනාවරණ කළේ. ගාසා තීරයේ හමාස් සෞඛ්‍ය පරිපාලනය අද ප්‍රකාශ කළේ නොසෙරාත් සරණාගත කඳවුරට එල්ල වූ ප්‍රහාරයක් මගින් සිවිල් වැසියන් 22 දෙනෙකු මිය ගිය බවයි. මේ සමග දිනය තුළ ගාසා තීරයේ එල්ල වූ ප්‍රහාර මගින් සිවිල් වැසියන් 38 දෙනෙකු ඝාතනයට ලක්ව පැවති බවයි සඳහන් කළේ. ගාසා තීරය පුරා ඊශ්‍රායල් ප්‍රහාර සිදු කරමින් සිටින අතර සිවිල් වැසියන්ට ආරක්ෂිත ස්ථාන නොපවතින බව පවසා තිබුණා. මේ අතර ගාසා තීරයේ සිදු කරන මෙහෙයුම් මගින් දිනය තුළ ආයුධ කපඩා 2ක් සොයාගනු ලැබූ බවයි ඊශ්‍රායල් හමුදා සඳහන් කළේ. මෙහිදී රොකට් වෙඩි නිෂ්පාදනාගාරයක්ද සොයාගනු ලැබූ බව දැනුම් දී තිබුණා. රුසියාවේ කර්ස් කලාපයේ අභ්‍යන්තරය වෙත සිදු කරන යුක්රේන ප්‍රහාරය නේටෝ සංවිධානය විසින් අනුමත කරනු ලබන බව දැනුම් දී තිබෙනවා. නේටෝ මහලේකම් ජෙන් ස්ටෝල්ටන්බර්ග් ප්‍රකාශ කළේ මෙය යුක්රේනයේ සාධාරණ මට්ටමේ පියවරක් ලෙස අනුමත කරන බවයි. මෙම ප්‍රහාර සඳහා නේටෝ සංවිධානය සම්බන්ධ නොවන අතර මෙය සැලසුම් කිරීමට දායක වූ බවට එල්ල කරන චෝදනා බැහැර කර තිබුණා. කෙසේ වෙතත් යුක්රේනයට අවශ්‍ය වන ආයුධ සැපයීම සඳහා නේටෝ සංවිධානය අකණ්ඩව කැප වන බවයි ප්‍රකාශ කළේ. රුසියාව යුක්රේනයේ අභ්‍යන්තරයේ ආක්‍රමණයක් සිදු කරමින් පවතින බැවින් සමාන පියවරකට යුක්රේනයේ අයිතියද පිළිගන්නා බව පවසා තිබෙනවා. යුද්ධය නිමා කිරීමේ අවසන් එකඟතා තුළ මෙමගින් යුක්රේනය වෙත සාධාරණයක් ඉටු කරනු ඇති බවයි ජෙන් ස්ටෝල්ටන්බර්ග් විසින් දැනුම් දී තිබුණේ. මේ සඳහා නේටෝ හමුදා යොදපා ඇතැයි රුසියාව සිදු කරන චෝදනා නේටෝ මහලේකම්වරයා විසින් බැහැර කර තිබෙනවා.
පැසිපෙක් දූපත් රාජ්‍ය සංගමය විසින් තායිවානය සිය හවුල්කාරී රාජ්‍ය ලයිස්තුවෙන් ඉවත් කර තිබෙනවා. මේ සඳහා චීන රජය මතු කළ දැඩි විරෝධයක් සමග මෙම ඉවත් කිරීම සිදුකර පවතින බවයි රොයිට වාර්තාවක් මගින් සඳහන් කළේ. 1992 සිට මේ දක්වා සමය තුළ පැසිපෙක් දූපත් රාජ්‍යන්ගේ සංවර්ධන හවුල්කරුවකු ලෙස තායිවානය කටයුතු කර තිබුණා. පෙරේදා දිනේ නිකුත් කර පැවති නවතම වාර්තාවක් මගින්ද තායිවානය සිය සංවර්ධන හවුල්කරුවකු ලෙසයි පවසා තිබුණේ. මේ සඳහා චීනය විසින් විරෝධයක් මතු කළ අතර තායිවානය රාජ්‍යයක් නොව චීනයේ කොටසක් පමණක් බව දැනුම් දී තිබුණා. මේ සමග සිය අවසන් වාර්තාව සංශෝධනය කරමින් මෙසේ තායිවානය ඉවත් කිරීමට කටයුතු කර පැවති බවයි අනාවරණ කළේ. මේ සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් තායිවාන රජය ප්‍රකාශ කළේ සිය රාජ්‍ය අඛණ්ඩ මට්ටමින් හුදකලා කිරීම සඳහා චීනය තැත් කරන බවයි. මෙහිදී තායිවානය ඉවත් කිරීමට කටයුතු නොකළ හොත් පැසිපෙක් දූපත් රාජ්‍යන් වෙත ණය ලබා දීම නවතා දමන බවට චීනය විසින් තර්ජනය කර පැවති බවයි සඳහන් කළේ. රුසියාවේ බෙල්ගොරෙඩ් නගරය ඉලක්ක කර ගනිමින් යුක්‍රේන හමුදා විසින් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා. මෙහිදී පුද්ගලයන් 5 දෙනෙකු මරණයට පත්ව 46 දෙනෙකු තුවාල ලබා පැවති බවයි රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිවේදනය කළේ. බෙල්ගොරෙඩ් නගරයේ සහ ෂෙබකිනෝ ගම්මානය වෙත මෙහිදී ෂෙල් වෙඩි සහ පොකුරු බෝම්බ ප්‍රහාර එල්ල කර පැවති බව දැනුම් දී තිබෙනවා. බෙල්ගොරෙඩ් නගරාධිපති වියචෙස්ලාව් ග්ලැඩ්කෝ ප්‍රකාශ කළේ මේ සමග දේපළ හානි රැසක් වාර්තා වෙමින් පවතින බව. දේශ සීමාව හරහා යුක්‍රේන ආක්‍රමණයේ අවදානම පවතින බැවින් සිවිල් වැසියන් තවදුරටත් ඉවත් කරමින් ඇතැයිද දැනුම් දී තිබුණා. සිය කලාපයේ අභ්‍යන්තරයේ වර්ධනය වන තත්ත්වයන් සම්බන්ධයෙන් රුසියානු ජනපතිවරයා දැනුවත් කිරීමට කටයුතු කර ඇති බවයි නිවේදනය කළේ. මේ සමග අවදානම් මට්ටමේ පවතින ජනාවාස තුළ කොන්ක්‍රීට් ආවරණ වර්ධනය කරමින් ඇතැයිද පවසා තිබුණා. චීන හමුදාවට අයත් අධි තාක්ෂණික ඔත්තු බැලීමේ නෞකාවක් අද දිනේ සිය මුහුදු කලාපය වෙත ඇතුළු වී පැවති බව ජපාන රජය විසින් හෙළි කර තිබෙනවා. ජපානයේ කගුෂිමා නගරයට ආසන්න මුහුදු කලාපය වෙත මෙම නෞකාව අනවසරින් ඇතුළු වී පැවති බවයි නිවේදනය කළේ. මේ සමග ආසන්න මුහුදු කලාපය වෙත ජපාන නාවික යාත්‍රා කිහිපයක්ද යොමු කර පැවති බව දැනුම් දී තිබෙනවා. වසරේ මේ දක්වා සමයේ අවස්ථා 10ක් තුළ මේට සමාන සිදුවීම් වාර්තාවේ පවතින බවයි නිවේදනය කළේ. මෙම තාක්ෂණික චීන නෞකා මගින් ජපානය අභ්‍යන්තරයේ අමරිකානු නාවික කඳවුරු සම්බන්ධයෙන් වඩාත් පහසුවෙන් දත්ත ලබා ගැනීමේ හැකියාව පවතින බව හෙළි කර තිබෙනවා. මේ අතර ජපානයේ NHK වාර්තාවකින් කියා සිටියේ මෙම චීන නෞකාව ඉතා සීමිත කාලයක් තුළ ජපාන මුහුදු සීමාවෙන් ඉවත් වූ බවයි. මේ සම්බන්ධයෙන් අමරිකානු සහ ජපාන බලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් සිදු කර ඇතැයිද දැනුම් දී තිබෙනවා. වෙනිසුලාව තුළ විදුලි බලය සම්පූර්ණයෙන් බිඳ වැටීම දේශපාලන මට්ටමේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් ලෙස නම් කර තිබෙනවා. වෙනිසුලානු සංනිවේදන අමාත්‍යාංශය නිවේදනයක් මගින් ප්‍රකාශ කළේ මේ සඳහා විපක්ෂ කණ්ඩායම් සම්බන්ධ බවට සැකයක් පවතිනවා. මෙහිදී වෙනිසුලාවේ ප්‍රධාන ප්‍රාන්ත 24 තුළම විදුලි බලය බිඳ වැටී තිබුණා. මේ සමග ඉන්ධන නිෂ්පාදනය කිරීමේ කටයුතු සහ රෝහල් සේවාවන්ද එනහිට පැවති බවයි අනාවරණ කළේ. මතුවිය හැකි තත්ත්වයන් පිළිබඳ සැලකිලිමත් වෙමින් සිවිල් වැසියන් ඉන්ධන සහ ආහාර තොග රැස් කරමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කළා. වෙනිසුලා ජනපතිවරණයේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් පවතින මතභේදය සමග මෙම අර්බුදයන් තවදුරටත් උත්සන්න වනු ඇති බවයි අනතුරු අඟවා ඇත්තේ. මේ සම්බන්ධයෙන් සිදුකරන චෝදනා බැහැර කරනු ලබන බව වෙනිසුලානු ප්‍රධාන විපක්ෂය විසින් දැනුම් දී තිබෙනවා. ඊලොන් මස්ගේ එක් සමාජ මාධ්‍ය ජාලය බ්‍රසීලය තුළ වහම ක්‍රියාත්මක වන පරිදි සීමා කිරීමට කටයුතු කර තිබෙනවා. බ්‍රසීල ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුවක් මුල් කර ගනිමින් මෙම පියවර අනුගමනය කර පවතින බවයි නිවේදනය කළේ. වහම බ්‍රසීලය තුළ නිල නියෝජිතයෙකු පත්කරන ලෙස ඊලොන් මස්ගේ සමාජ මාධ්‍ය ජාලයට නිකුත් කළ නියෝගය වෙලී නොපැදීම මත මෙම තහනම පනවා තිබුණා. මෙම සමාජ මාධ්‍ය මගින් හානිකර ක්‍රියා රැසක් සිදුවන බැවින් මේ සම්බන්ධයෙන් වගකීම දැරීමට පුද්ගලයෙකු නම් කරන ලෙසයි දැනුම් දී තිබුණේ. මේ සඳහා එක් සමාජ මාධ්‍ය ජාලය වෙත ඩොලර් මිලියන 3ක දඩමුදලක්ද නියම කළ අතර මෙය ගෙවා දැමීමද ඊලොන් මස්ක් විසින් බැහැර කර තිබුණා. මේ යටතේ ඊලොන් මස්ක්ගේ ස්ටාලින්ග් සේවයේ බැංකු ගිණුමක්ද බ්‍රසීලය තුළ මුද්‍රා තබා පවතින බවයි අනාවරණ කළේ. මේ අතුරුමතික පියවරක් ලෙස නම් කරමින් හෙලා දකින බව ඊලොන් මස්ක් විසින් දැනුම් දී තිබෙනවා.
ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒනිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.